Hello Elkevians, කොහොමද ඔයාලට? ගොඩක් කාලෙකින් මේ channel එකට වීඩියෝ එකකුත් දාන්න බැරි වුණා. ඒක නිසාම ඔකට්ටියම ගොඩක් කට්ටිය recommend කරපු film එකක් අද ගෙනාවා ඔයාලට. අපේ channel එකේ කලින් P9 කියලා film set එකක් බලලා තියෙයි. ඒක බලපු නැති කට්ටිය ඉන්නවා නම් මේ කතා කරනකොට pop-up එකක් එයි. එහෙම නැත්නම් direct description එකේ link එක දාලා තියෙනවා. මේක බලලා කුඩු කරගෙන ගිහින් බලන්න. ඒ වගේ මේ film එක ගැන තින් කියන්න දෙයක් නැහැ. Title එකේම ඉතින් සිනා යන කතා ඉතින් තියෙනවනේ. අර P9 film set එක වගේමයි. යාළුවෝ set එකක් ඉන්නවා ආත්තල්ම තමයි. කතාව ගැන කෙටියෙන්වත් කියන්න නැහැ. මොකද කතාව බලලම දැනගන්න. ආයි සුපිරි එයා පුළුවන් උපරිම කවර් කරලා කියන්න. වීඩියෝ එක යන කලින් අපි තාම subscribe කරපලා තියෙනවා නම් subscribe කරගන්න. ඒ වගේම අවසානයේ වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාන්න. හරි අපි වැඩි කතා නොකර film එකට යමු. මේ film එක පටන් ගන්නවත් එක්කම ගැබිලි මාතාවක් ඊතර තනියමද ගොඩ කවුරුවත් නැහැ. ඒ වෙලාව බලලා එයාගේ බඩට දෙන්න පටන් ගන්නවා. එයාත් බේර ගන්න කියලා කෑ ගහනවා. ඒත් එකම ගෙදර තිබු ලාම්පු කුප්පියත් පෙල්ලෙනවා. එහෙම ඒ සීන් එක කට් කරලා ෆිල්ම් එකේ ටයිටල් එක දානවා P9. තා යුද පිටියක බෙහෙත් කරන කූඩාරම ඇතුළේ යාළුවෝ 4 දෙනෙක් කතා වෙනවා. එතනින් කන්නාඩි දාලා ඉන්න කෙනා. මේ යුද්ධ නම් දිනන්න අමාරුයි. හතුරු අපි වට කරලා තියෙන්නේ. අපි ජීවිතේ අතර ඉන්න එකක් ෂුවර් නැහැ. එහෙම කියලා කතා කරගෙන ඉද්දිම එයාලගේ පස්සෙන් යාළුවා ෆිල්ම් එකේ හීරෝ වගේ ඉන්න කෙනා මාකුත් කකුල අල්ලගෙන කෑ ගහගෙන එනවා. අනිත් 4 දෙනාත් බලනවා මොකද කකුල කැලි වලට ගිහිල්ලත් දන්නේ නැහැ මෙච්චර කෑ ගහන්නේ කියලා. බාදේ කකුල නම් හොඳට තියෙනවා කකුල කැඩලත් දන්නේ නැහැ කියලා කල්පනා කරනවා. ડોක්ටර් මගේ කකුලට මොනවා වෙලා? එච්චර ලොකු අවුලක් නැහැ කකුල උලුක් වෙලා. අයියෝ මට ගෙදර යන්න බැරි වෙයිද? මගේ නෝනාට බබා හම්බෙලත් දන්නේ නැහැ කියලා අඬනවා. ඒක බලන් හිටු ඉත්තේ කොණ්ඩයා. කටවහගනි. මේ පොඩි උලුක්කොර මෙච්චර කෑ ගහන්න ඕනේද? එතකොටම මාකයි දුකෙන් කියන්න පටන් ගන්නවා. අපිට මෙහෙන් යන්න බැරි වෙයි. මේ අපේ අවසානය. එහෙම කියද්දී අනිත් හැමෝම දුක් වෙනවා. මේක අහන් හිටු ඉත්තේ කොණ්ඩයා. ඕක නවත්තගනි. එහෙම කියලා සුපිරි දැන් මොටිවේෂන් ස්පීච් එකක් දෙන්න හදනවා. ඔබලා හිතන්නේ මේක ඉවරයි කියලාද? ඔබලා ආලන්ද රජතුමගේ කතාවක්. ඒ රජතුමා එක යුද්ධයකට සතුරන් 1000 ගණන් පරාද කරා. එතකොට කන්නාඩියා. හැබැයි ඒක අවසන්ට හැමෝම මැරුණේ නේද? ඇත්තද? එහෙම කියලා මෙයාට මොනා කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. හරි ඒක අතාරපන්කෝ. ඔබලා ආලා දිනද මොකද්ද මාතක නමක් කියලා. ඒක ගැන අහලා දිනවද කියලා අහනවා. ඒකට යාළුවෙක් නෑනේ ඒක ලොකුයිද? ඒක ගොඩක් ලොකු ඇතිනේ. එහෙම කියලා අනිත් අයගෙන් උත්හානවා. මෙයා කියන්න එන්නේ වෙන මොනවාද? මොන් ફોකස් කරන්නේ වෙන මොනවාද? දැන් කටවාගෙන කියලා ආයෙත් කියන්න පටන් ගන්නවා. ඒකේ සමුරායි කෙනෙක් තනියෙන් සටන් කරාලු. අපිත් ඒ වගේ වෙමු. අපි ළඟ කඩු තියෙනවා, ආයුධ තියෙනවා. වෙන මොනවාද ඕනේ? ශරීර අවයව පවා තියෙනවා. ඔව් මේ කියලා කෙනෙක්ගේ අතක් නැහැ ඒක පෙන්නනවා. මට සමාව වෙන්න කියලා. දැන් 4-5 දෙනාත් එක්කගෙනම කඩු අරන් දුවගෙන යුද්ධයට යනවා. එහෙම යද්දි මෙයාට වෙටි වදිනවා. දැන් තමයි මෙයාටත් මතක් වෙන්නේ. අර යාළුවා ළඟ තුවක්කු තියෙනවනේ. එහෙම කියලා දැන් 5 දෙනාම තැනකට ගිහින් හැංගෙනවා. මාක්ට එහෙම වෙඩිත් වැදිලා. දැන් මෙයාලගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. මාක්ට වෙඩිත් වැදිලා මාක් මැරෙන්න ඕන්න මෙන්න වගේ. දැන් ඉත්තේ කොණ්ඩයා. "හේ ෂින්" එහෙම කියලා ගුලි කොණ්ඩයට කතා කරලා අහනවා. "ෂින්, අපි කොහොමත් මැරෙන්න යන්නේ කෙනෙක්. මට ගොඩක් කල් තිස්සේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තිබ්බා. ඒක දැන් අහන්නද? අහපන් මාත් මැරෙන්න කෙනෙක්." එහෙම කියන්නේ මෙයාත් අහනවා. "ඔබේ කොණ්ඩයයි මෙහෙම තියෙන්නේ. මම පුංචි කාලේ අපේ මුළු ගමටම වසංගතයක් පැතිරලා තියෙනවා. මගේ මරණයත් ඔන්න මෙන්න පෙනිපෙනී තියෙද්දි අපේ අම්මා දෙවියන්ට ප්‍රාර්ථනා කරලා තියෙනවා මං ඒ වසංගතයෙන් බේරෙන්න නිසා මගේ මුළු ජීවිත කාලෙම මෙහෙම කොණ්ඩේ තියාගන්නවා කියලා. ඉතින් ඒක නිසා තමයි මම මෙහෙම තියාගෙන ඉන්නේ කියලා කියද්දිම අපරාධ ඊට වඩා හොඳයි මම මැරෙන එක. බලපංගේ කොණ්ඩේ හැටි නිකන් බල්ලෙක්ගේ හොම්බක් වගේ කියලා කියද්දි "ෂින්" එයාගේ කොණ්ඩේ දිහා ඔරවලා බලලා "මගේ කොණ්ඩේ කියන්නේ ඔබේ කොණ්ඩේ බලපංකෝ. ඒක නිකන් හරියට ටිකිරි මැණික කුඹර ගැටුවා වගේ. කටවාගෙන මගේ උපන් හැටි." ඒත් එක මාක්ට ටිකක් අමාරුයි. ඒත් මාක් මැරෙන්න ටිකක්වත් ලෑස්ති නැහැ. එයා කියනවා මම මැරෙන්න ලෑස්ති නැහැ. මං කොහොම හරි මගේ නෝනාගේ බබාගේ බලන්න යන්න ඕනේ. එහෙනම් දැන් 5 දෙනාම කතා වෙලා කොහොම හරි මාක්වත් උස්සගෙන 5 දෙනාම කොහොම හරි එතනින් පැන ගන්නවා. එතන මාක්ගේ වයිෆ් වෙන්නනවා. "වයිෆ්, මාක් එනකම් මග බලන් ඉන්නවද කොහෙද? හැමදාම හවසට වගේ ගෙදර ඉස්සරහට ඇවිත්." බබාත් අඬනවා. "පීමාක්, පීමාක්" කියලා කෑ ගහනවා. ඒ සද්ද ඇහලා ගම්මුත් බය වෙනවද කොහෙද? හැමෝම ගෙවල් ඇතුළට ගිහින් දොර ලොක් කරගන්නවා. දැන් මේ කට්ටිය කොහොම හරි යුද්ධෙත් ඉවර කළාද කොහෙද? 5 දෙනා මාගේ ගම පැත්තට එනවා. එද්දි මේ කට්ටිය කාඩ් සෙල්ලම් කරනවා. එතන කෙනෙක් කාඩ් කුට්ටම සුපිරියටම ඩිසයින් දදා වැටදදා අනනවා. ඒකේ බලන් හිටපු ඉත්තේ කොණ්ඩයා. "ඇයි උඹ සංදර්ශන පෙන්නනවද? ඔබ හිතන්නේ උඹ ඩේවිඩ් බ්ලේ කියලාද? ඕක ඉක්මනට බෙදපන්." එහෙම ඉක්මනට බෙදන්න කියලා කෑ ගහනවා. ඒවලේ මාක්ට පොඩක් අමාරුයි. එතකොට එයාගේ පපුවට වෙඩි වැදුනානේ. අමාරු නිසාම තමයි එයාව එක්කන් ඇවිත් ගමේ අතහරින්න තමයි මෙයාලත් ඇවිත් තියෙන්නේ. ඉතින් එයා බේරන එකත් පුදුමයි කියලා මෙයාලම කියනවා. එහෙනම් දැන් ගමටත් එනවා. බලද්දි ගමේ කවුරුවත්ම නැහැ. ඒ කියන්නේ කඩවලුත් වහලා කවුරුවත්ම නැහැ නිකන් පාළුවට ගියා වගේ. කමන්නෑ ඔය කට්ටිය කොහේ ගිහින් ඇති කියලා හිතලා මෙයාලා තිබ්බන බෝට්ටුවක් අල්ලගලා ඒ කට්ටිය ගෙදරට යනවා මේ ගම්මානේ ගඟත් ආශ්‍රිතව තියෙන ගම්මානයක් හිරේ ගෙවල් තියෙනෙත් ගමට ටිකක් එහාට වෙන්න වගේ ඉතින් එහෙම බෝට්ටුවේ ගිහින් නෝනේ මම ආවා කියාගෙන යාළුවා හතර දෙනාව තමතක කරලා කුඩු කුඩු ගාය ඇතුළට දුවනවා ඒත් කිසිම සද්දයක් නැහැ බලද්දි තොටිල්ල විතරක් හෙල්ලෙනවා මාකුත් හිමීට හිමීට තොටිල්ලේ ළමයා ඉන්නවද කියලා බලද්දි ළමයා එතන නැහැ එතකොට පිටිපස්සෙන් අතක් ඇවිත් එයාව බදා ගන්නවා එයා තිගැස්සෙනවා බලද්දි වෙන කවුරුත් නෙමෙයි එයාගේ වයිෆ් ඉතින් ගොඩක් කාලයකට පස්සේ ආවේ. ඒක නිසා දෙන්නට ගොඩක් රතුටුයි. දෙන්නගේ ඇස් වලින් කඳුළු පවා එනවා. මම කියනවා මම ගොඩක් මිස් කරා. ඒ වගේම තමයි එයාටත් ගොඩක් රතුටුයි. එම ළමයාත් බල්ලා ළමයාත් මෙයා වගේම කියලා. ගොඩක් ළමයාත් එක්ක සෙල්ලම් කරද්දී තමයි මතක් වෙන්නේ. මගේ යාළුවෝ ටික තාම එළියේ කියලා. ඒකට වයිෆ්වත් එළියට එක්කන් ගිහින්. යාළුවන්ට මෙයාවයි මෙයාට යාළුවන්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඒකදී ඉත්තකොණ්ඩයා. නෝනව දැක්ක විතරයි ඉතින්. පැණි හලන්න පටන් ගන්නවා. අරු ගහලා කියනවා ඒ යාළුවාගේ නෝනා කියලා. ඒ උනාට මොකද එහෙම කියලා කියනවා නෝනාගේ නම නක් පීනක් නෙවෙයි නක් ඔයාලා මේක බලනවා අනිවාර්යෙන් පීනක් බලලා ඇති කියලා මං හිතනවා බලපු නැති ඒ ඉන්නවනම් අනිවාර්යෙන් බලන්න ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේ වගේම හොරර් කොමඩි මූවි සෙට් එකක් එහෙනම් දැන් යාළුවන්ගේ නමුත් කියනවා අපේ රැවුලගේ නම ඒයි කන්නාඩියත් අපේ ඉත්තේ කොණ්ඩේ පුක් අනිත් කෙනා ෂින් මං ඉත්තේ කොණ්ඩේට පුක් කියලා කතා කරන්න රෑ වෙලානේ ඉතින් අද රෑ විතරක් ඉන්න පුළුවන්ද කියලා අහද්දී ඇයි අද විතරක් යුද්ධ ඉවර වෙනකම් මේ හිටපන් කියලා කියනවා. ඊවල් 3-4ක් එහා පැත්තට වෙන්න. නැන්ද කෙනෙක්ගේ ගෙදරක් තියෙනලගේ කවුරුවත්ම නැල්ලු. ඒක නවතින්න කියලා කියනවා. දැන් යාළුවත් හීරෝගේ පාරුවත් අරගෙන එහෙට යනවා. ඒ වගේම දැන් හීරෝ හීරෝයින් එක කතා කරගෙන ඉද්දි. හීරෝයින් බොරුවටත් එක යකෙක් කියලා බය කරනවා. එයා හොඳටම බය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මා කොල්මන් වලට ටිකක් බයයි. ඒතකොට තමයි හීරෝට මතක් වෙන තුවාල වෙලාවේ ගලපු යාගේ මාළේ. ඒක බුදුපිලිපයක් තියෙන මාළයක්. ඒක ලේ තැවරලා තියෙනවා. ඒක පිරිසිදු කරන්න හදද්දි නක් ටිකක් බය වෙනවා වගේ. ඕක තියන්නකො මම පිරිසුදු කරලා හෙට වාට දෙන්නම් කියලා. ඒක කොහොම හරි දාන්න ඉඩ දෙන්න නැහැ. දැන් එහෙමම වයිෆ් බබාව නිදි කරවන්න නැලවිලි ගීත කියනවා. ඒක අහලා ගම්මු හැමෝම බය වෙනවා. ඊළඟ දවසේ උදේ මැෂින් නැගිටලා සිලිවිලොත් එක සෙල්ලම් කරනවා. ඒ සද්දට ඇහෙන පුවක් දෙකක් දීලා පාඩුව වැඩක් බලගෙන අපි නිදා ගන්න නැද්ද? එහෙම කියලා බැන බැන ඉද්දී. පුවගේ සද්දට අනිත් දෙන්නත් ඇහැරනවා. ඒත් එක මාකුත් ඒ හරියට ඇවිත්. ආ ඔයාලා උදේම ඇහැරලා වගේනේ. අපි පොලට ගිහින් එමුකෝ. දැන් හතර දෙනාත් එක්කම පොලට යන්න හදද්දී ඒ හරි කෙනෙක් මිනි උස්සගෙන පාරු වෙනවා. ඒකට තහනවා කොහෙද මේව අරන් යන්නේ කියලා. යුද්ධ වෙලාවේ ගොඩක් සොල්දාදුන් මැරලලු. ඉතින් ඒව ඒ කටින් ඥාති වලට දෙනවලු. එහෙම නැත්නම් මේ හරිය වල්ලනවා කියලා ඉතින් යනවා. දැන් පස් දෙනාත් එක්කම එහෙම පාරු වෙනකලා පොලට යනවා. දැන් පොලේ මා කඳුර නැයිනේ ඉන්නේ. ඒ කට්ටිය ගාවට ගිහින් මොනා තියෙන්නේ කියලා අහද්දී තියෙනේවත් කාලා මොකුත් නැහැ කියලා ඉතින් දුවල යනවා. මාළු විකුණන මාමත්. දැන් තිබ්බ මාළු ඉවර වුණා කියලා මාළු ටික බිමට හල්නවා. බිමට හල්ලා එතනින් දුවල යනවා. දැන් හීරෝ දන්න බාර් එකක් කරගෙන යන නැන්ද කෙනෙක් ඉන්නවා. එයා නම් ටිකක් උදේ පාන්දරම අඩිය දාලා වගේ. එයා ගාවටකින් හීරෝ වැඩ කරන්න වැඩක් ඉල්ලනවා. එතිකොත් දැන් ළමයෙකුත් ඉන්නවා යුද්ධෙත් අතහැරලාවිල්ලා තියෙන්නේ. ඉතින් වීදුරුන්ට සල්ලිත් එපයි. වැඩක් තියනවද කියලා අහද්දි. එයා කියනවා මට දැන්ටමත් කට්ටිය ඉන්නවා කියලා. ඒ ලීඩර් දැන් තමයි වැඩ ටිකක් බහැලා තියෙන්නේ කොහෙද? ඔයා කවුද කියලා අහනවා. මාව දන්නත් දැන්ටි මං තමයි මා යුද්ධ කරලා ආවේ. ඊයලා නක්ක බල්ලා කෙලිම මෙහෙට එන්නේ. එහෙම කියාද්දි මෙයාත් හොඳටම බය වෙනවා. ඔබට වඩා නම් ඒ යක්ෂණිය හොඳයි කියලා කියනවා. මොන ඇන්ටි කියවන්නේ යක්ෂණිය? ඇයි ඔබ මොකුත් දන්නේ නැද්ද මාක්? ඔබට ඇත්ත දැනගන්න ඕන නම් නැමිලා කකුල් දෙක යටින් බලපන් කියනවා. ඒතර මේ ඇන්ටිගේ පුතාවෙත් කට වහලා. එයාට මොකුත්ම කියන්න දෙන්නේ නැහැ. "සෝරි අපි අම්මා මෙහෙම තමයි බීලා වැඩි වුණත් කෑ ගහනවා" සීයේ. එහෙම කියලා ඇතුළට එක්කන් යනවා. මෙයාටත් මොකුත් තේරෙන්නේ නැහැ. අපි සින්ට විතර පොඩ්ඩියට සැකයක් එනවා. දැන් මේ හතර දෙනා එයාට බීලා කතා කරද්දිත් ඒ ගැන තමයි කතා වෙන්නේ. අර නැන්ද මොනා කිව්වේ? දෙක නැමිලා යටින් බලන්න කියලා. යෝගා එකක්වත්ද එහෙම කියනවා ෂින් කියන්නේ නෑ නෑ අපේ අම්මත් ඉස්සර කියලා තියනවා කවහරි කකුල් දෙකේ යටින් බලද්දි හොල්මනක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් කියලා ෂින් ඒතර ඔයා කියන්නේ නක් හොල්මනක් කියලාද එයාත් ඔළුව හොල්ලනවා ඔව් කියලා වගේ ඒකට අනිත් තුන්දෙනාම hina වෙනවා අර ගෑණි හොන්දට බීලයිදි කියපු ඒවා විශ්වාස කරනවද ඔබත් එහෙම කියලා මෙයාලත් අඩිය ගන්න ගමන් තමයි කතා කරන්නේ දැන් මාක් එක්කන් එන්න කියලා ෂින් යවන්න හදනවා එහේ මං යන්න ඕනේ මට බයයි මොකද උඹ යවන්නේ උඹ තමයි අඩුවෙම බීලා තියෙන්නේ ඒක නිසා ඔබම ගිහින් වරෙන් කියලා. ෂින් බැහැ කියද්දී යන්න කියනවා. දැන් ෂිනුත් බයේ ගැහි ගැහි යද්දී. එතන හොල්මනක් වගේ නක් ඉන්නවා. නකුත් එහෙම එළියට ඇවිත්. "හේ ඔයා ෂින් නේද? එන්න ඇතුළට." "කෝ මාක්? මාක් නිදි. ඉන්නකෝ මං ඇහැරවන්නම්" කියලා රූම් එකට යන්න හදද්දී. එයාගේ කකුලෙන් ලේ වැක් කරනවා. ෂිනුත් අහනවා "ඔයා හොඳින්ද?" කියලා. ඒත් එක්කම කකුල් දෙක යටින් බබා බිමට වැටෙද්දී හොන්දටම බය වෙනවා. බාරද ෂින් දැකලා තියෙන හීනයක්. මෙයාත් හොන්දටම බය වෙනවා. පුවක්ට කන්ටෙක්කුත් ගහන්න කියනවා. පුවකුත් ටටාංගා රිදෙන්න එකක් දෙනවා. දැන් ෂින් හීනෙන් දැකපු එක ආයෙත් රිපීට් වෙනවා වගේ. ෂින්ටත් හිතා ගන්න බෑ. එයාට මාත් මාක් එක්කන් එන්න කියනවා. "මට බැරියන්. ඇයි මම යන්න ඕනේ?" එහෙම කියලා ඇඩ්ඩාගෙන කියද්දී පුවක්. එයින් තමස ඔහොම බය වෙන්නේ. ඇත්තටම නක් හොල්මනක් නා. එයාගෙන් ඉක්මනටම බදාගෙන උම්ම එකක් දීපන් කියනවා. පුවක් මෙහෙම බය නැතුව කියන්නේ පුවක් හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. දැන් ශීනුත් මුංගෙන් බේරෙන්න බැරි කමටම. දැන් බයේ ගැහි ගැහි ආයෙත් වතාවක් යනවා. ගිය සැරේ වුණ දේවල් මතකයිනේ. ඒක නිසා මේ සැරේ ආ දෙකේ තිබ්බොත්නේ කඩාගෙන වටන්නේ. තුනේ තියමු කියලා තුනේ තියනවා. ඒ ඩෝංගය කඩාගෙන වටනවා. එහෙම ගෙදර බලද්දි. ගෙදර නිකන් පාළු ගෙදරක් වගේ ආස්පස් කරලවත් නැහැ. එහෙම ශීන් ගැහි ගැහි ඇතුළට ගිහින් බලනවා. එතකොටම තොටිල්ල හෙල්ලෙනවා. ඒක දැකලා පන්නක් වටාගෙන දුවගෙන එනවා. එතකොටම උටින්නම් දෙයි ගෙඩියක් බිමට වැටෙනවා. ශිනුත් හිමීට හැල්ලා බලද්දි එක පාටම දිගාතක් ඇවිත් ඒ දෙහි ගෙඩිය ගන්නවා. ශින් හොත්තටම බය වෙලා එතකොට මෙහෙ මේ ට්‍රිබල් බීලා dance කරනවා. රෝ රෝ රෝය බොක්ස් ගාගෙන ඒක තායි වේෂන් එකද කොහෙද? අත කරක කරක ආත්මල් dance එකක් දාද්දි එක පාට මේ හරියට කඩන් ආපු ශින් නක් හොල්මනක් එහෙම කියලා කෑ ගහනවා. තමුසට විකාරද මේ ශින් තමුසට බඩු වැටි වෙලා අන්න අතන ගිහින් වමනේ පාරක් දානවා. එතකොට හරියයි. එහෙම කියලා කියද්දිත් ශින් අහන්නෙම නැහැ. හැම දෙයක්ම කියනවා. ඒ ගෙදර පිරිසුදු නැහැ. ඔහේ තියෙන්නේ පරණ ගෙදරක් වගේ පාළුවට ගිය ගෙදරක් වගේ. ඒ වගේම තොටිල්ලත් නිකම්ම හෙල්ලුණා. එතකොටත් ඒ කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. නිදාසට කාරණා කියලා. එතකොට ශින් දෙහි ගෙඩිය ගත්ත කතාව කියද්දි. එතකොට යාළුවා ටිකක් කල්පනා කරනවා. ඒත් මුන් තුන්දෙනාත් හොත්තටම බීලානේ. නග්ගේ කතා තවතකට වඩා දිග වෙන්නේ නැති. ඒක එහෙම අරන් ඇත්ත කියලා. ඒත් එයාගේ කතාත් ඒ වගේ කියලා පෙන්නනවා. මම කොච්චර කිව්වත් විශ්වාස කරන්නෙම නැහැ. එතකොට මේ ගඟට දුරින් ලේඩි බොඩි එකක් පා වෙනවා. මං හිතන්නේ අර බීපු ලේඩිද කොහෙද? මාක් ඇත්ත කියන්නේ. ඒක නිසා නක් ෂොට් එක දීලාද කොහෙද? දැන් ඊළඟ දවසේ මාක් අර මේ කට්ටිය පඩිපලක් කැඩුවනේ. පඩිපල එක්කම හදා ඉද්දි. ඒ ටොඩට ගිහින් දර බලන්න පොරව ගේන්න කියනවා. එයාත් දැන් පළවෙනි වතාවට ටොඩට යන්නේ. දැක්ක ගමන් ෂින් කිව්වා වගේමයි. හැමතැනම කුණු පිළිවෙලක් නැහැ. එතකොට මෙයාත් කල්පනා කරනවා ශින් කියපු එක ඇත්තද දන්නේ නැහැ කියලා. නග්ගාවට ගිහින් අර ලෙඩිත් කියවන කකුල් දෙක යටින් බැලුවොත් ඇත්ත පේනවා කියලා. ඒ කියන්නේ අක්කු හිටියොත් යක්කු පේනවා කියලා. එයාත් එහෙමම නැමිලා බලනවා. ඒත් යාර මොකුත් පේන්නේ බලද්දි. එහි නැමිලා බලන්නේ නග්ගේ කකුල් දෙක ඇතුලේ. නකුත් හැල්ලා බලද්දි මේ කකුල් දෙක යට බලලා නකුත් බය වෙනවත් එක්ක එයාත් එහෙම ෂේප් කරලා පොරව ගන්නවා කියලා කියනවා. එහෙම ශින්ටත් ගිහින් බලනවා. උඹ කියවන කකුල් දෙක යටින් බැලුවොත් පේනවා කියලා. ඒත් මොකුත්ම පේනුන්නේ නැහනේ. එහෙම ගැටි ශින්ටත් කන්ෆියුස්. එයි බලපු විදිහ අපිනේ දන්නේ. හරියට බලන්න ඕනේ යාගේම කකුල් දෙක යටින්. එතකොට තමයි ඔක්කොම පේන්නේලු. එයි හිතන් ඉන්නේ යකාගේ කකුල් දෙක යටින් බලන්න ඕනේ කියලා. එහෙම මේයි. හොඳ බරක් ගහලා බැද්දට පාත් වෙන්න යනවා. එහෙමකින් පාත් වෙද්දිම ඒ හරි පස්සලට රටවල රතු පාට ගල් අල්ලපු මුද්දක් තියෙන එක දකිනවා. එතකොට මොකද්ද කියලා බල්ලා ගන්න හදද්දි මේක අතක්. එහෙම ඔළුවක් තියනවද කියලා බලද්දි ඔළු කට්ටක් තියනවා. ඒක දැකලා පණක් වටාගෙන දුවනවා. එහෙම දුවදුවා යද්දි මීමැස්ස කුඩුවකුත් හෙල්ලිලා බිම වැටෙනවා. එහෙමම දුවලා දැන් එයි ගිහින් අනිත් කඩේත් මේ විශ්වයේ තියෙනවා. එතකොට එයාගේ මූණ බලන්න ඕනේ. තෙලේ දාලාගත්තු පපඩමක් වගේ. කට එහෙම ඉද්දිමිලා පව කියලා හිතෙනවා. එහෙමම ගෙඩි පිටිපස්සේ මලමිනියක් කියලා කියනවා. ඒ වුණත් අනිත් කඩේට ඒක තේරෙන්නේ නැහැ. කට ඉද්දිමිලානේ හරියට කතා කරගන්න බෑ. එතකොටම මාක්ට නක් ඇවිත් වතුර ගත් දෙනවා. එතකොට තමයි එයි නක්ගේ ඇඟිල්ල දකින්නේ. ඒ ඇඟිල්ලේ අර රතු පාට ගල් අල්ලපු මුද්ද තියෙනවා. ඒක දැකලා ඒත් කන්ෆර්ම් කරා නක් හොල්මනක් කියලා. ඒක අනිත් කට්ටියටත් කියන්න try කරනවා. ඒ වුණත් කියන්න හදද්දිම නක් ඒ හරියට එනවා. නක් යනවා වාගේ මුණට මොනා වෙලා තියෙන්නේ කියලා. මී මැස්සව ගහලා ඒක හොඳ කරන්න පුළුවන් කියලා ශින් කියද්දි. නකුත් කියනවා මටත් පුළුවන් මේ මම මොනා හරි කරන්නම් කියලා. එයා එතනින් යද්දි. ඉක්මන කුඩු කරලා දුවලා ගිහින් ඉක්මන පොතක් හොයලා අර තින්ත පෑන් එකේ කාලේ තිබ්බේ. අන්න ඒ පෑනක් අරන් ඉක්මනටම ලියලා අනිත් කට්ටියට පෙන්නනවා. නක් කියන්නේ හොල්මනක් කියලා. ඒක බලපු අනිත් තුන් දෙනා ෂොක් වෙද්දි. එතකොටම පොඩි පින්නක් බානවා. ඒත් එක්කම මෙයාලා ඒ කොලේ බලබලා ඉන්න එක මාක් දකිනවා. මාකුත් ඇවිත් අහනවා. ඔයාලා මොනා කරන්නේ? ඔය මොකද්ද ඔය කොලේ? කෝ දෙන්න බලමු කියලා උදුරන්න try කරනවා. මෙයාලත් හංග ඉන්නවා කොහොම හරි. තගේ අතේ තිබිලා ඒක උදුරලා ආරම් බලද්දී යාට ෂොක්. එයා ඒ ෂොක් එකත් එක්ක ඉද්දිම මේ දැන් වහිනවා අපි රෙදි ටික ගන්න ඕනේ කියලා. එයාලත් බේරුණත් ඇති කියලා එතනින් දුවලා යනවා. ගෙදරට ගිහින් බලු ටිකක් ලෑස්ති කරන එතනින් යන්න හදද්දී. ඒ යහන උඹට ෂුවර්දත? ඔව් ෂුවර්ම ෂුවර්. අර මිනිහ තිබ්බ මැණික් ගල්ලලපු මුද්දක්. ඒක වගේම එකක් එයාගේ අතේ තිබ්බා. ඒක නිසා තමයි ෂුවර් කරන්නේ. ඒ කියපු ගමන් එයි මොකක් මැණික් ගලක් දාපු මුද්දක්ද කියලා වගේ අමුතුවෙන් අහනවා. එතකොට ශින් අහනවා. එහෙනම් කකුල් දෙක අතරින් බලද්දි පේනුන්නේ නැහැ කිව්වේ. "ඕ ඒක පේනුන්නේ නැහැ. මං නැමිලා කකුල් දෙක යටින් හිතට බැලුවා. ඒත් කුස්සිය විතරයි පේන්නේ." ඒ වුණාට එයා ටිකක් සෙක්සි. එහෙම කියලා තමයි මෙයාලත් දැනගන්නේ. "මෝ බලලා තින්නේ මෙයාගේ කකුල් දෙක යටින් නෙවෙයි. ගිහින් නග්ගේ කකුල් දෙක යටින්" කියලා. ශිනුත් බැලලා බූරුව ගහයි කියනවා. "එහෙම බලන්නේ නැහැ. තමන්ගේ කකුල් දෙක යටින් තමයි බලන්න ඕනේ" කියලා. එතකොට තමයි යාටත් ඒක මීට දෙන්නේ. දැන් මෙයාලා හතර දෙනාම ජනේලෙන් බලන මාක් මොනා කරන්න කියලා. මෙයාලට සැකයි මාක්ට කියවන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට ඒ කාලේ හරියට ඉගෙන ගන්නෙත් නැහැනේ කට්ටිය. දැන් මෙයාලා බලාගෙන ඉද්දි මාකුත් දඩබඩ ගයි ගිහින් වයිෆ් මොන ගැහිලා. මම හැමදේම දන්නවා. ඇයි මගෙන් හංගන්නේ? එතකොට වයිෆුත් අහනවා ආට කවුද කිව්වේ කියලා. කීප අය වැදගත් නැහැ. ඇයි මට මේ දේවල් හංගන්නේ? අපි දෙන රහස් තියාගන්නයි කියලා වාමනේ පොරොන්දුනේ. ඒත් මං ඒක වාට කිව්වොත් ඔයා කොහොමද දරාගන්නේ? එහෙම කියා මෙහෙ පෙන්නද්දි තා ටිකින් දෙන්න බදාගෙන ආදරෙන් කතා කරන එක මෙයාලා දුරෙන් ඉඳන් දකිනවා. මෙයාලත් කල්පනා කරනවා ඇත්තටම හොල්මනක් කියලා හරියට දැනගත්තොත් එහෙම කතා කරන්නේ නැහනේ. ආයෙ පර කර ලියුම අරන් බලනවා. බලද්දි එයා හදිසියෙන් ලියලා තියෙන නාක් මහතයි කියලා වගේ. ඒ නිසා තමයි මාක් ගිහින් එහෙම කතා කරලා තින්නේ. ඉතින් දැන් මේ හතර දෙනා ඉක්මනට මෙතනින් යන්න රෙඩි වෙනවා. ඒ වුණත් උතර ටිකක් කවුල් වගේ. එතකොට එයාගේ හොඳම යාළුවා මෙහෙම හොල්මනක් ගාව අතල්ලා යන්න පුළුවන්ද කියලා එයාත් කල්පනා කරනවා. ඒ වගේම අනිත් අයටත් කියනවා. එහෙම එදා රෑ ගිනි මැලයකුත් පත්තු කරගෙන ශිනුයි තෙයි පාරුවේ නැගලා පාක්ට මේ විස්තර කියන්න ඕනේ කියලා ඒ පැත්තට යනවා. මේක ඒයි පුවක්කුයි බලබලා ඉද්දි පින්කේ හරියටයිත් අඬ උදව්වක් කරන්න කියලා කියනවා. හරකෙක්ව මරන්න උදව් කරන්න කියනවා. ඇයි කියලා හද්දි අපේ අම්මා මැරුණා. එදා මාක්ට නග්ගෙන හැමදේම කිව්වනේ. ඉතින් නක්ට කේන්දකින් අපේ අම්මව මරලා ගස් 3කට විතර පස්සේ ගඟේ පාවිලා තිබිලා අද තමයි හොයාගත්තේ. එහෙම කියද්දී අර දෙනා හොතරම් බය වෙනවා. එදික දැන් තර්ෂින් දෙන්න මාක්ට ඇත්ත කියන්නේ ගියේ. ඉක්මනට වලක්වන්න ඕන කියලා එයාලා දෙනත් ඉක්මනට පස්සෙන් යනවා. මෙයාලා දෙන්නත් ගිහින් මාක්ට කතා කරලා ඔයාගේ නෝනා කියද්දිම නක්කවි තේ ඩබල් දිහා බලලා හොරවනවා වගේ. ඒක දැකලා මුන් දෙන්න කියනවා. ඔයාගේ වයිෆ් හරි ලස්සනයි කියලා. ඒත් එක්කම අර දෙන්නත් කොහොම හරි ඒ හරියට දුවගෙන ආවි. කනට කියලා රහසේ कुछ कुछ कई पिंक कीप विस्तरे කියනවා. ඒක අහලා මේ දෙනාට පට්ට ෂොක්. දැන් මෙයාලා ෂේප් කරන්නත් එපැයි. ඒක නිසාම ඔයාගේ වයිෆ් හරි ලස්සනයි. ඒක ගොඩක් කාලෙක ඉඳන් කියන්න හිටියේ. ඒක තමයි කුඩු කුඩු ගායි දුවලා ඇවිත් මේක කියන්න හිතුනේ. එහෙම කියද්දි මක්ටත් ගොඩක් සතුටුයි. ඒ වුණාට නක් නම් ඔරවගෙන වගේ බලන්නේ. දැන් අපි යන්නම් කියලා යන්න හදද්දි නක් කියනවා. මක් ඇයි ඔයාගේ යාළුවන්ට රෑ කැමරට ඉන්වයිට් කරන්න බැරි? එහෙම කියද්දි මකුත් වරෙන් වරෙන් කාලා යන් කියලා. හතර දෙනා බලෙන් උඩට එක්කන් යනවා. අන්න තියන්නේ පණුවෝ නරක වෙච්ච කෑම. මෙයාට මොනා කියන්න කියලා හිතා ගන්න බෑ. මාක්ට විතරක් හොඳ කෑම වගේ පේනවා ඇති. මෙයාලට ඔක්කොම පේන්නේ පිලුණු නරක වෙච්ච පණුවෝ. දැන් මෙයාලත් කන්නත් බෑනේ. අපි මේ පොලේ ගියානේ. පොලේ ගිහින් ඇද්දි බුෆේ එකෙන් කාලා ආවේ. එහෙම කියලා ෂේප් කරන්න හදනවා. ඒතර මාක් අම්මගේ වයිෆ් ගොඩක් මහන්සියලා මේව හැදුවේ. බඩගිනින කන්න ඕනේ නැහැ. එයාගේ මහන්සියට හරි කන්න කියලා කියද්දි මෙයාලටත් මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. ඒ වගේම නකුත් ඔරවලා වගේ බලාගෙන ඉන්නවා. ඒකට බය වෙලා හැමෝම ඒ හැර තිබ්බ කොළ જાති අරව මේවා අප්පිරියාගෙන් වගේ පොට පොට කනවා. ඒතර මෙයාලා සින් මොකුත් කන්න තියෙක දැකලා සින් මේ ඔයාටම ආසාවෙන් හදලා තියෙන කන්න කියලා පණුව ප්ලේට් එක දෙනවා. සින්ට මුකුත් කරගන්න බෑ. එහෙන් මුකුත් කියන්නත් බෑ. දැන් මොනා කරන්නේ? එක්තක් කමු කියලා හිමීට කන්න හදද්දී පුවක් අදාරන පාටක් නැහැ. මොනා සින් පොට්ටක් කන්නේ? ලොකු කටක් කරන් කන්නකෝ. එහෙම කියද්දි දැන් සින් ඔරවලා බලනවා. හිමීට තින් පණුව ටිකක් කරගෙන කඩේ දා ගන්නවා. පුවක් එක පැත්තකින් hina වගේම අප්පිරියයිත් එක්ක. යාළුවෝ සෙට් වුණා නම් හොල්මන් ඉන්න වෙලාවෙත් ආතල් තමයි ගන්න බලන්නේ. ත අහනවා මේ පට්ටනේ රසයිනේ තව ටිකක් කනවද? එහෙම කියලා තව ටිකක් කන්න කියනවා. සින් මේක කන්නේත් නිකන් අප්පිරියාවෙන් බෑ බෑ වගේ කඩේ දාගෙන කියනවා. හරිම රසයි කියලා. මං ඔයාලට ඒ කාලෙම කියලා තියනනේ. මගේ වයිෆ් තමයි මේ ලෝකෙින් බෙස්ම කෝකියා කියලා. ඒ කට්ටියත් කකා ඔව් ඔව් වගේ කොළුව හොල්ලනවා. තැන්නේ මතක් වුණේ. දන්නව කවුරුත් දැක්කේ නෑනේ. දන්නව අරන් එන්නම් කියලා. මගින් එයාගේ පුතා වරන් එනවා. හැම එකටම සින්න නෙමාට්ටු කරන්න. මේ සැරෙත් පුවක්. මේ සින්න ළමයිට ගොඩක් ආදරේ. ආසයි. මාක්ට කියන එයාගේ අතට දෙන්න කියලා. සින්නු හැම දෙයකටම මාමයි මුම් මාට්ටු කරන්නේ වගේ බ්ලොක් එකක් දෙනවා. ඒත් එකම දන්නව අතට දෙද්දි. දැන් හවුලක් නෑ හොඳට ඉන්නවා. ඒ කියන්නේ යකෙක් වගේ පේන්නේ නැහැ. ඉතින් මාක් සින් පුතාට උම්ම එකක් දෙන්න කියලා ආසාවෙන් කියද්දි. මෙයාත් බය විවි කොහොම හරි උමයක් දෙන්න වගේ ළඟට ගිහින් ඉමින වගේ ඇක්ටයක් දානවා. ඇත්තටම ගඳයිද කොහෙද? එයාට ඒක ඉවස ගන්නත් බෑ. දැන් මෙයාලත් මෙතනින් යන්න කොහොම හරි යන්න කුටුකුරු ගායි කතා වෙනවා. ඒක දැකලා මාක් මොකද ඔයාලා කතා වෙන්නේ? සෙල්ලම් කරමු කියලා නේද? එන්න සෙල්ලම් කරමු කියලා. මෙයාලා අර චිට් එකක් අරන් ඒක වගේ රංගපාලා කොහොම හරි උත්තරේ කියවන්න තියෙන්නේ. අන්න ඒ සෙල්ලම කරනවා. ඉතින් ඒකත් මාක් වැරදි කියනවා. කිහිල්ලක් පෙන්නද්දි කිහිල්ලේ මයිල් නැති කිහිල්ල. එහෙම කියලා කිහිල්ල ගැන කියනවා. එයා පෙන්වන්න හදන්නේ වෙන දෙයක්. ඉතින් ඒ වගේ කර කර ඉද්දි එක වචනයක් තියෙනවා මැරිච්ච ෂර්ට් එක කියලා. ඉතින් එයාත් මේ ෂර්ට් එක කියන වචනේ හරියට කියනවා. අනිත් එක මැරිච්ච කියන එක පෙන්වන්න මාගේ වයිෆ් පෙන්නනවා. අනිත් කට්ටිය මාගේ වයිෆ්, මාගේ නෝනා, මාගේ සුදු නෝනා අරක මේක කියලා කියද්දි සින් කට්ට කියනවා මැරිච්ච කමිසය. ඒකත් එක්ස්ප්ලেইন කරලා කියනවා. ඔය මැරිච්ච කියන නිසා අරයා පෙන්නවා. අනිත් එක කලිපසේ. එහෙම කියලා හරියටම වචනේ හොයාගත්ත සතුටට කියනවා. අනිත් අය මූ මොනා කියවන්නේ කියලා ඔරවලා වගේ බලනවා. ඇයිකොත් මාක්ට මොකුත් දන්නේ නැහනේ. මාක්ටත් නිකන් මඤ්ඤංගගේ. ඇයි එහෙම කියන්නේ කියලා. කොහොම හරි මේකට ඒක දැනගෙන නෑ නෑ ඒක වැරදි නේ කියලා අරයට මීට ඇස් පෙන්නනවා. එතකොට එයා තෝවෝ කියනවා ඒ චින් නිකන් ඉන්නේ නැහැ. ඇයි කොහොම ඒක වැරදෙන්නේ? ඔයා කිව්ව හරිනේ. මගේ වයිෆ් පෙන්නනවා එයා මැරලා කියලා. මේ මිගල සද්ද දාලා කියන්න හදද්දී ඉක්මනටම කට වහලා අපි ඉක්මනට මෙතනින් යන්න ඕනේ. මේ ලිපි බත් එක තියලා අපිට අමතකුණා එහෙම කියලා ෂේප් එක දෙන දුවලා යන්න හදනවා. එහෙම පහළට ගිහින් දුවලා යන්න හදද්දී තර්ගේ කණ්ණාඩිය වැටෙනවා. තර්ත් කණ්ණාඩිය හොය හයිද්දී නක් පිටිපස්සේ මෙනවා ළඟට එනවත් එක්කම ඉක්මනටම කණ්ණාඩිය දාගෙන ඉක්මනට කුටුකුරුකයි දුවලා පාරුවේ නැගලා හතර දෙනාම යන්න හදනවා. ඒ මේ කට්ටිය කලබලෙටත් එක්ක පාරුව එක තැන රවුමට කරකවනවා. දැන් නකුත් ඇවිත් කියනවා මේ ගේම් එක ඉවර කරන්න එපැයි. එහෙම කියලා පාඩුවේ වැඩක් බලාගෙන ඵලයල්ලා කියලා කියනවා. මෙයාලත් පණ බේරගත්තොත් ඇති කියලා. වේගෙන් පාරුවත් පැදගෙන එතනින් ෂේප් එකේ මාරු වෙනවා. දැන් මෙයාලා ගෙදර ඉද්දී එකපාරටම දොර තට්ටු කරන සද්දයක් ඇහෙනවා. ඒ වගේම ඔට්ටෝ එකටම දොරක් ඇරෙනවා. මෙයාලත් නක්ද දන්නේ නැහැ කියලා හොතරම බය වෙනවා. බයද වෙන කවුරුත් නෙමෙයි මාක්. මාක් ඇවිත් මෙයාලට බනිනවා. ඔයාලට ගමේ මිනිස්සුන්ට කිසිම වෙනසක් නැහැ. ඔයාලා හිතාගෙන මගේ වයිෆ් හොල්මනක් කියලානේ. තවසල ඇත්ත කතාව මොකද්ද කියලා දන්නේ නැහැ. මං යුද්ධෙට ගිය අතර පින්ක් ඇත්තක වැරදිලා ඇසලා දූෂණය කරන්න හදලා. ඒක කියන්න ගියාට පස්සේ තමයි පින්ක් ගමේ හැමෝටම මේ වගේ කතාවක් පතුරවලා තියෙන්නේ. ගමේ හැමෝම පින්ක්ව විශ්වාස කරලා. එහෙම කියලා යාගේ වයිෆ් කියන එකත් ෆ්ලෑෂ්බැක් එකේ පෙන්නනවා. ඒ කියන්නේ මාක්ගේ යාගේ වයිෆ් තමයි කතාව කියලා තියෙන්නේලු. ඉතින් මේ ගමේ වගේම ඔයාලත් ඒක විශ්වාස කරනවානේ පින්ක් කියන දේ කියලා. එයා බනිනවා. ඒ වුණත් මාක්ට මෙයාලා ඇත්ත තේරුම් ගන්න try කරනවා. මාක් කහන පාටක් නැහැ. එයා full upset එකේ එතනින් යනවා. තවුත් කියනවා මේකට මොන හරි අපි කරන්න ඕනි. මාකුත් ගිහින් වයිෆ්ට දැන් කියනවා මම උන් සෙට් එක එලවලා දැම්මා. ශාලා කොහොමද එහෙම කියන්නේ? එහෙනම් මටත් පේන්න එපා මගේ වයිෆ් යකෙක් කියලා. කව බලමු පේනවද කියලා උකුළු මුකුළු කරනවා, සෙල්ලම් කරනවා. නක්. ඇයි මේ අතේ එහෙම මඩ ගෑවිලා? එහෙම කියලා මඩ ටික පීදෙනවා. ඊට පස්සේ එහෙමම දෙන්නත් එක්ක එදා ගමේ තොරණක්ද කොහෙද ඒ ගමේ තොරණ බලන්න යනවා. එම චුට්ටි චබි ළමෙක් ඇයි ඩෝංගයි වයිෆ් ගෑගේ හැප්පිලා යකෙක් එහෙම කියලා බයේ කෑ ගහන්න හදද්දිම මේ මොන යකෙක්ද ඊයා බය හිතන වෙස්මුණක් දාගෙන යනකො එහෙම කියලා කින්ඩියක් දාලා යනවා. එතන වයිෆ් දැක්කොත් හැමෝම යකෙක් කියලා කෑ ගහනවානේ. ඉතින් ඇත්තටම යකෙකුත් නෙවෙයිනේ පිංගි කරපු වැඩේ නිසානේ මේ ඔක්කොම කියලා වයිෆ් වෙස්මුණක් දාගෙන යනවා. මාකුත් අහනවා ඔක දාගෙන එන්න මොනද? ඔව් ඒක මාර ෆනි. ඉතින් දෙන්නත් එක්ක එදා තොරණේ සුපිරියටම එන්ජොයි කරනවා. හැම දෙයක්ම අරන් කනවා, මැනි ග්‍රවුන්ඩ් එක යනවා. එහම ටින් කඩන සෙල්ලමක් තියෙනවා. අපි මාකුත් try කරනවා කඩා ගන්න බෑ. ඒක බලන් හිටපු නක් මොනා කරන්නේ අර මල් වැඩි පත්වනවා කියලා අහස බලන්න කියලා. එයාගේ පවර් එක පාවිච්චි කරලා ඔක්කොම ටින් ටික වට්ටනවා. ඉතින් මාකටත් ගොඩක් සතුටුයි. ඉතින් ඔක්කොම ටික පෙල්ලුණානේ. ඉතින් ඒකට තෑගිත් දෙනවා. දැන් කතරුන්චිලාව යන්න හදද්දී එතන සෙනගේ වැටි. ඒතර මාක් ඇවිල්ලා යන්න හදද්දී නක් මොනා කරන්නේ අර මිනිස්සු දිහා බලලා හොරවනවා වගේ. ඒකට දැනගන්න මේ හොල්මනක් කියලා. එක්මන මෙතනින් ෂේප් එකේ ඔක්කොම ටික අයින් වෙලා යනවා. එතකොට ආයෙත් හැල්ල බලද්දි මාක් එතන කවුරුවත් නැහැ. දැන් තනියෙන් කතරොන්චිලාව යද්දී නක් මාක්ගෙන් අහනවා සුදු මේ අහන්නකෝ මං ඔයාට කලින් මැරුණා තව මොනා කරන්නේ? ඒකට මාක් කියනවා නෑ ඒක කවදාක්වත් වෙන්නේ නැහැ. මම තමයි ඔයාට කලින් මුලින් මැරෙන්නේ. මං කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ? හැබැයි මම මුලින් මැරුණා තව අලුත් මහතෙක් හොයාගන්න ඕනේ හරිද? එහෙම කියලාත් කියනවා. මාක් නක්ට ඒ තරම් ආදරය කරනවා. නකුත් ඒක තේරුම් ගන්නවා. එහෙම කතරොන්චිලාව පැදලා ඉවරලා මෙයාලා භූත ගුහාවකට යනවා. මේකත් හොරෙන් අර තුන්දෙනා බලාගෙන ඉන්නවා. යාළු සෙට් එක try කරන්න කොහොම හරි හොල්මන එලවලා දාන්න. ඉතින් තෝ පන්සලෙන් පූජනීය හාල්ලට වගේක් ගෙනාවා කියලා. ඒ ටික යාළුවන්ටත් පෙන්නනවා. ඒක තියලා යාව එලවමු කියලාත් කියනවා. එතකොට මේ හැරි දඩබඩ ගා එනවා. "ඒයි තමුස කොහෙද ගියේ?" "නෑ පොඩි බොකක් සෙට් වුණා. බැද්දට පාත් වෙලා ආවේ. තමුසගේ වැඩේ යන යන තැන බැද්දට පාත් වෙන එක නේද?" "අනිවාර්යෙන් යාළුව සෙට් එකක් ගත්ත තැන තැන බොක දාන එකක් ඉන්නවමයි. ඒ වගේ තමයි මේ සෙට් එකෙත්." දැන් මාක් හොල්මනත් එක්කන් හොල්මන් ගුහාවට යනවා. බලමු කවුද බය වෙන්නේ කියලා. හැබැයි මාක් නම් ඒ අක්කුන්ට හොතරම බය වෙනවා. හැබැයි ඒ අක්කු නක්ව බය කරන්න හදද්දී නක්ව දැකලා ඒ කට්ටිය බය දුවනවා. එහෙම බයන් ටිකක් ඉස්සරහට යද්දී නක් ටිකක් ඉස්සරහට වෙනවා. එතකොටම පිටිපස්ස හිටපු අපේ සෙට් එකේ නක්ව පැහැර ගන්නවා. "මාක් මේක කරන්න ඔයාගේම හොඳට." එහෙම කියලා පැත්තකට එකකින් කට රෙදි කැලකුත් ඔබලා අත්පයත් ගැට ගාලා උස්සන් එතනින් මාරු වෙන්න හදනවා. ඒ වුණත් එතන දොර ලොක් වෙලා. දැන් මාක් කොහෙද කියලා නක්කුත් හොයාගෙන මේ පැත්තට එනවා. දැන් මෙයාට මොනා කරන්න කියලාත් හිතා ගන්න බෑ. මේක දැක්කත් කොහොමත් අතේ මාටු නක් මරලා දාවේ. ඉතින් මෙයාලා මොනා කරන්නේ? අර හොල්මන් වලට හිටිය හතර දෙනෙක්. උන් හතර දෙනා අල්ලලා ගැට ගහලා පැත්තකින් තියලා මේ හතර දෙනා ඒ චරිත වලට රඟපානවා. ෂින්. එතන පොඩි ළමෙක් හිටියයි චරිතේ රඟපානවා. උඩ පැන පැන අරක හොල්ලනවා. නක් ඉස්සරහට ගියාට පස්සේ යාළුවත් හිමීට අහනවා. "ඇයි උඹට පනින්නේ?" "නෑ, ඒ පොඩි ළමෙත් එහෙමනේ පැන්නේ." ඒ සද්ද ඇහිලා නක් මේ පැත්තට හැරිලා බලද්දී "එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න" කියලා උඩ පැන පැන අර ළමයා කරන වගේම කරනවා. නකුත් ඇවිල්ලා ඔරෝලා බලලා මොනා හිතුවද දන්නේ නැහැ එතනින් යනවා. එයාලත් බලනවා නක් කොහෙද ගියේ කියලා. නක් දෙච්චර මොලයක් නැති වෙන්නත් බෑනේ ඔහොම යන්න. හිමීට බලබලා ඉද්දි එක පාට මුඩේ තිබිලා කොණ්ඩයක් වදින ඇඟට බලදි ලේඩි කෙනෙක් ඔළුව උඩින් එල්ලීලා ඉන්නවා. මේක දැකලා හොතරම බයලක් ඇ ගහනවා. බලදී වෙන කවුරුත් නැහැ යකෙක් තනකපපු චරිතයක්. උඹලා අය බය වෙලා. උඹලා දන්නවනේ මං කවුද කියලා. කස්ටමර්ස්ලා ඔක්කොම ගියාද? හරි දැන් අපි ගෙදරට යමු. අදින් ඉවරයි. එහෙම කියලා අපේ යාළුවා 4 දෙනා බල්ලා යමු කියලා කියනවා. එහෙම දුරින් කෙනෙක්ව බල්ලා. "ඇයි උඹ අතන ඉන්නේ? හරියට නිකන් නාක්ගේ හොල්මන වගේමයි උඹ බා." එහෙම කියලා කතා කරද්දී මේ 4 දෙනාත් එයාවනේ හොය හොයයි හිටියේ. බලදී ටිකක් ඈතින් නක් මෙයාලා දිහා බල්ලා ඔරවගෙන ඉන්නවා. එක්මට මෙයාගෙන් බේරෙන්න. අර මතුරුපු හාල්ලට වගේ තිබ්බ කිව්වේ. අන්න ඒක අර මෙයාට ගහන්න හදද්දිම නක් අත දික් කරලා තර්ගේ උරහිසෙන් අල්ලනවා. තර් බයිච් මට කෑ ගහනවා. භූතකුවවත් කඩාගෙන එළියට දුවන් යනවා. එහෙම මාක්වත් උසෙන කැලයක් අසර දුවන් ඇවිත් මේ කටි එක තැනක නවතිනවා. ඒ උනත් ඔය කෑ ගහන එක නතර කරේම නැහැ. තාම කෑ ගහනවා. "ඔයි තමුස මොන මගුලට තාම කෑ ගහන්නේ?" "නෑ නෑ" කියලා උරහිස බෙදනවා. බලද්දි ඒක අර බොරු අතක්. මේ බොරු අතට තමුස මෙච්චර බෙරියන් දෙන්නේ. තමුස කෑ ගන්න සද්දයලා නකුත් මේ හරියට දුවන් එයි. කටවහ ගන්නවා. එහෙම කියලා බොරු අත පෙන්නුවාට පස්සේ තමයි කෑ ගහන එක නතර කරන්නේ. ඊට පස්සේ මාක් මේ ඔක්කොම බලන් හිටියානේ. මාක් බයිනවා තමුස ආයෙත් පටන් ගත්තද? තමුසලා බොරු කියන එක තාම නතර කරේ නැද්ද කියලා. ඒ බොරු අතත් විසික් කරනවා. යාළුවෝ 4 දෙනා කොච්චර තේරුම් කරන්න try කරාත් මාක් විශ්වාස කරන්නෙම නැහැ. මෙයාලා බොරු කියනවා කියලාමයි හිතන්නේ. මාක් බැලලා එතනින් යන්න හදද්දිම අමුතු සද්දයක්. මෙයාලත් හොඳටම බය වෙනවා නක්ත දන්නේ නැහැ මරන්න ඇවිත් තියෙන්නේ කියලා. ඇදිකොත් මාක්ට ඇත්ත කිව්වොත් මරනවානේ. කවුද ළඟට එන වගේ සරසරගයි සද්දයක්. මෙයාලා තොන්තරම බය වෙනවා. සිනුත් බයයි කෑ ගහද්දි. ඒක අහලා පුවකුත් සිංගේ ඇඟට නගිනවා. බලදී වෙන මොකෙක්වත් ඒ තලගොයෙක්. ඒ තලගොයාට බයලා තමයි මෙච්චර කෑ ගහලා තියෙන්නේ. දැන් මාක්ට මේ 4 දෙනා කියනවා විශ්වාස කරන්න නැහැනේ. ඔයාට ඒක දැනගන්න ඕන නම් කන්ෆර්ම් කරගන්න ඕන නම්. ඔයා කකුල් දෙක යටින් එබිලා බලන්න කියලා කියනවා. ඒකට මාක් කියනවා මං කවද්දෝ ඒක බැලුවා. බලලා කන්ෆර්ම් උත් කරා. මගේ වයිෆ් එහෙම මැරලා නැහැ. එහෙම කියලා බැලලා එතන යනවා. ඒක අහපුවා මෙයාලටත් හිතා ගන්න බෑ. එහෙම මාක් කැලේ ඇතුළට යන්නේ. ටික වෙලාවකින් මාක් කියලා මෙයාලත් හොයාගෙන එයාගේ පස්සෙන් යද්දී. එතන මාක් පපුවත් අල්ලගෙන හිටගෙන ඉන්නවා. ඒ තුවාලෙන් ලේ පෙරනවා. යාළුවොත් ගිහින් අහනවා තුවාලේ සනීපෙලා ගොඩක් කල්නේ. ඇයි තාමත් මේකෙන් ලේ ගලන්නේ? එතකොට මේ ෂින්ට තාම සැකයි. එහෙම කකුල් දෙකකින් යටින් බැලුවොත් අනිවාර්යෙන් පේන්න ඕනේ. එහෙම කියලා තර්ඩ් ෂින් ඩබල් කතා වෙනවා. දැන් තමයි ෆිල්ම් එකේ ලොකුම ට්විස්ට් එක. ඇයිද කිව්වොත්? දැන් තමයි තර්ඩ්ට මතක් වෙන්නේ අර රතු මැණික් ගලක් තිබ්බ මුද්දක් තිබ්බ කිව්වේ. අන්න ඒක තිබ්බ බොඩි එකේ වම් අතේලු. ඒ වගේම නක් දාගෙන දියත් ඒ වගේනේ. ඒක තිබ්බේ දකුණු අතේලු. ඒතකොට තමයි මෙයාලට මීටරනේ ඒක වෙඩින් මුද්දක් කියලා. ඒ කියන්නේ එකක් එයාගේ අතේ නා. අනිත් එක කාගේ අතේද? එහෙම කියලා හැරලා මාක් දිහා බලනවා. දැන් මෙයාලට දැනගන්නවා. ඇත්තටම හොල්මන නක් නෙවෙයි මේ මාක් කියලා. කුඩු කුඩු ගා දුවලා ගිහින් ඉක්මනට මාක් යටින් ඇදලා. එයා තුවාල වෙලා කියලා අත බැඳන් හිටියේ. ඒක රිමූව් කරලා බලන මුද්දක් තියනවද කියලා. බලද්දි වම් අතේ මුද්දක් නැහැ. හොඳ වෙලාවට තව ටිකකින් මාක් තමයි හොල්මන කියලා මෙයාලත් සැක කරනවා. ඊට පස්සේ මගුල් මුද්ද ගැන කියද්දී මගුල් මුද්දද ඒක තියෙනවා මගේ අත තුවාලෙදි මාළයක්ගේ බෙල්ලේ දාගත්ත කියලා ඒක පෙන්නනවා. එතකොට තමයි ෆ්ලෑෂ් බෑක් එකේ ඔය සීන්ස් මතක් වෙන්නේ. අර මෙයාලා එද්දි සොල්දාදුවගේ මිනි වල්ලනවා කියලා කෙනෙක් ගියානේ. එතකොට යුද පිටියේදී මාගේ පපුවටත් වෙඩ වැදුනා. එයාගේ අදිෂ්ඨානයක් තිබ්බනේ. එයා අනිවාර්යෙන් නෝනෝයි ළමයා බලන්න යනවා කියලා. ඒ කියන්නේ හොල්මනක් වෙලා හරි යයි කියන අදහස වගේනේ. ඒක නිසාම දැන් කන්ෆර්ම් කරනවා. හාලට ටිකක් ඇඟේ ගහද්දි මාකුත් දැවිල්ලද කොහෙද කෑ ගහනවා. දුව පල්ලා කියලා පන්නක් කටාගෙන මාක් අතහැරලා එතනින් 4 දෙනාම දුවගෙන එනවා. මාකුත් දුර ඉඳන් ඔරවගෙන වගේ බලනවා. එහෙම මෙයාලා දුවගෙන ආවිත් තැනක නැවතිලා. ඒතර මම එදා දැක්කේ මාක්ගේ මලමිනියද. අපි ඒතර මෙච්චර දවස් ඉඳලා තියෙන්නේ හොල්මනත් එක්කද කියලා මෙයාලටත් දැන් සැකයි. කන්ෆියුස්ඩ් උංග බුංග වෙලා තියෙන්නේ. ඒතර නක් හොල්මනක් නෙවෙයිද? එහෙම කියලා මෙයාලත් කල්පනා කරද්දී එන අත දික් කළ රෙදි ගැඩියක් ගත්ත කිව්වේ. ඒක S2කින් දැක්කත් කිව්වේ. ඒක බොරුද? ඒතර තමයි මෙයාලත් හරියට කල්පනා කරන්නේ. ගෙදර රිටක් තිබ්බා. ඒක පාවිච්චි කළා තමයි දෙහිගෙඩි අරන් තියෙන්නේ කියලා. ඉතින් නක් හොල්මනක් නැවෙයි කියලා කන්ෆර්ම් වුණ ගමන් පුවාක්ට තියෙන සතුට බලන්න ඕනේ. එයා සතුටටම කියනවා. "එතකොට නක්ව අපිට ගෙදර අරන් යන්න පුළුවන් නේ" කියලා. එතකොට පුවාක් ක්ලයින් පාර දාගෙන ඉඳලා තියෙන්නේ. අනිත් අය මෙතනින් යමු කියලා කිව්වත් නක්ව බේරගෙන යමු කියලා කියනවා. එතකොට එයාව තනියෙන් දාලා යන්න බැරිලු. ඒ තරම් දැන් ආදරයක් පුවාක්ට. එයා කියන නක්ව බේරගෙන මං කොහේ හරි නක්ව එක්ක කියන දුරකට ගිහින් ජීවත් වෙනවලු. දැන් මෙයාලත් කතා බහ කරලා කොහොමද නක්ව මෙතනින් බේරගෙන එක්කන් යමු කියලා plan කරලා නක්ලා ගෙදරට යනවා. 4 දෙනාත් එක්කම ගිහින් නක්වත් මීට් වෙලා එයාගෙන් සමාව ඉල්ලනවා. "ඔයා දැන් හොල්මනක් නෙවෙයි කියලා අපිට 100%ක් විශ්වාසයි. ගමේ මිනිස්සු කියන දේ අහලා අපිත් ඒක විශ්වාස කරා. ඒකට සමාව වෙන්න" කියලා හැමෝම සමාව ගන්නවා. ඒ වුණා චින් විතරක් තාම බයෙන් ඉන්නේ. එහෙම යාළුවෝ 4 දෙනාත් බල්ලෙන් වගේ එයාව ටච් කරන්න තියෙනවා. වැනිපුවක්කාරයා කියනවා, "බලන්න හැම කොච්චර සිනිඳුද කියලා. හොල්මනක්ගේ එහෙම සිනිඳු වෙනවද? මෙයා මිනිස්සෙක්. තමස තමයි යකෙක් කියලා වැල්ලෙන් හැදුවේ." එහෙම කියලා ෂින්ට තරකමක් කියනවා. "ෂින් තාමත් බය වෙනවා. කොහොමරි ෂේප් කරලා මෙයාලත් මෙතන එක්කන් යන්නත් එපයි. එවනට නක් අහනවා කොහොම පීමක් කියලා. මාක්ට කියන්නේ ඔය පීමක් කියලා. ඉතින් මෙයාලත් ෂේප් කරන්න කියනවා. මේ දවස්වල යුද්ධනේ මේ පැත්තට අපේ හතුරාවලු. ඒක නිසා එයා පැත්තෙන් ගියා. අපිට කිව්වා තැනකට එක්කන් එන්න කියලා. ඒ වෙලාව කොහොම හරි ෂේප් කළා. එතන නක්වත් එක්කගෙන යන්න හදනවා. දැන් නක් බබාවත් එක්කගෙන පස් තැනත් එක්කම පාරුවේ යද්දි ඒක පාටම පාරුව නිකන් බරක් දැන්ලා ගිලෙන්න හදනවා වගේ. දැන් බර වැඩි කියලා ඕන නැති දේවල් විසික් කරම කියනවා. මෙහාලා අරන් ආපු ඇඳුම් ඔක්කොම ටික විසික් කරනවා. ඒත් බර වැඩි. දැන් මට විසික් කරන්නත් දෙයක් නැහැ. ඒතර මෝඩ පුවක් අහනවා. මේ නක් මේ වාගේ ළමයා ඕනිද ඔයාට? එහෙම කිව්ද නක් කොරවලා වගේ බලනවා. ආ ඕනි නේද? එහෙම කියලා එයාත් ෂේප් වෙනවා. දැන් ගොන් ෆබල. හබල් ගාගෙන යන්නත් ඕනි. බර වැඩි කියලා හබල් දෙක විසික් කරනවා. දැන් බර අඩු වුණා කියලා සතුරු වුණත් ටික වෙලාවකින් මතක් වෙනවා. හබල් දෙකනේ විසික් කරේ. දැන් කොහොමද යන්නේ කියලා. මෙයාලට පීනන්නත් බැරිලෝ. එහෙමම ටික වෙලාවකින් ඒ හරියට මාක් වෙනවා. එකත් ගඟ දිගේ ඇවිදගෙන බෝට්ටු ළඟටම එන්න හදනවා. මෙයාලත් හොතරම බය වෙලා. මොකද මාක් හොල්මනක්නේ. දැන් පුවක්ත කොහෙද කෑ ගහලා කියනවා. "ඒ මාක් අපිට පාඩු ඉන්න දෙනවකෝ. තමුසේ මැරලානේ මැරලා වගේ ඉන්නකෝ." එහෙම කියලා මැරිච්ච කතාව කියද්දි එයාගේ වයිෆුත් ෂොක් වෙනවා. "මොකක් මගේ මාත්‍යා මැරලා? ඔව් ඉද්දදී එයා මැරුණා. ඒක යාටවත් දන්නේ නැහැ." එහෙම කියද්දි දැන් නක්ටත් ෂොක්. ඒ ගැප් එකේ පුවක්. "එයා ඔයා අමතක කරන්න. ඔයාට අලුත් මාත්‍යෙක් හොයාගන්නත් පුළුවන්." එහෙම කියලාත් කියනවා. ඒ කතාව කිව්වට පස්සේ අනිත් අතට දෙනත් ඔරවලාගේ බලනවා. දැන් මාක් ටිකින් ටික ළඟට මෙනවා. තමුසලට මොනා වෙලා තියෙන්නේ? "ඇයි මගේ නෝනා වරන් යන්න හදන්නේ?" එහෙම කියලා කෑ ගහද්දි මේ කට්ටියත් බය වෙලා එහෙම ළඟට එද්දි ඒක පාටම වතුර ඇතුළට යනවා. වයිෆුත් පීමක් කියලා කෑ ගහනවා. ඒ වගේ මාකුත් වතුර ගිලෙන්න යනවද කොහෙද? "මාව බේරගන්න" කියලා කෑ ගහනවා. එහෙම වයිෆුත් අනිත් කට්ටියට කියනවා "ගිහින් පීමක්ව බේරගන්න" කියලා. ඒ වුණත් මෙයාලා අහන පාටක් නැහැ. හොල්මනක්නේ. ටික වෙලාවකට පස්සේ තමයි මෙයාලත් කන්ෆර්ම් කරන්නේ ඇත්තටම හොල්මනක් නෙවෙයි කියලා. එහෙමම දැන් ගොඩට ගත්තට පස්සේ තමුසලයි මාව දාලා යන්න හැදුවේ. අපි හිතුවා හොල්මනක් කියලා. හොල්මනක් නෙවෙයි නයි හාලට ගහද්දි කෑ ගෑවේ. හාලට නේ මොකෙන් ගෑවත් ඒ වෙලේ කෑ ගහනවා. මේ පේන්නේ නැහැ. හාලට ඔක්කොම වැදුනේ මගේ තුවාලේ. කෑ ගහන්න තු මොනා කරන්නද කියලා තුවාලේ පෙන්නනවා. එතකොට මෙයාලා කන්ෆර්ම් කරන්නේ ඔව් කියලා. එහෙමම දැන් හබලුත් නැහනේ. මා කාපු නිසා පාරෝ ගිලෙන්නත් යනවා. ඉක්මනට අතෙන් හරිය හබල් ගාගෙන ටික දුරක් යද්දි තමයි. පොඩක් ඉන්න. එහෙම කියලා තර්. දැන් මාකුත් හොල්මනක් නෙවෙයි නා. නාකුත් හොල්මනක් නෙවෙයි නා. කවුද හොල්මන කවුද මිනිස්සයා? එහෙම කියලා කන්ෆියුස්ඩ් වෙලා වගේ. එයාත් අහනවා. එතකොට මේ කට්ටියත් කල්පනා කරනවා. "නෑ මං කියන එක අහන්නකෝ. නාකුත් මැරුණේ නැත්තම්. මාකුත් මැරුණේ නැත්තම්. ගේ පිටිපස්සේ තියෙන මිනිහේ කාගේද?" එහෙම කිව්ද ඔක්කොම ටික එකපාරට කැමරාවට පෙන්නනවා. එතකොට එකපාරටම අර මැනික් මුද්ද බිමට වැටෙනවා. ඒක වැටෙන්නේ ඒයි ගාව තිබිලා. ඒක බල තර්ඩ් කෑ ගහනවා. ඒ කියන්නේ හොල්මන ඒයි කියලා. ඒයිවත් ගඟට තල්ලු කරලා කොහොම හරි ඉතින් පැන ගන්න හදනවා. එවුණා දැන් ඒයි අතහරන පාටක් නැහැ. සිංහය අතින් උත් තල්ලනවා. සිංහකම අත ගසලා දාලා ඉතින් යන්න හදද්දිම හබලත් ඒ හැරේ තියෙන හබල ගහගෙන යන්න හදද්දිම උතරට තව දෙයක් මීටර එනවා. මොනවා වුණත් කමක් නැහැ කියලා හිතගෙන කකුල් දෙක යටින් බලනවා. බලද්දි මාක් හොඳින් ඉන්නවා. මාකින් ප්‍රශ්නයක් නැහැ. මාක්ට අයින් වෙන්න කියනවා. එතනත් මරු ජෝගියක්. කෑට අයින් වෙන්න ගියා තව එකෙක් මැදට පයින්නවා. එහෙමම ගියා ටික වෙලාවකට පස්සේ කොහොම හරි කකුල් දෙක යටින් නක්ක බලනවා. දැන් තමයි 100%ක්ම කන්ෆර්ම් වෙන්නේ. හොල්මන වෙන කවුරුවත් නෙවෙයි නක් කියලා. එහෙනම් පිටිපස්සෙන් කවුද කෙනෙක් මාක්ගේ උරේ සල්ලනවා. මෙයාලත් හැල්ලා බලද්දි ඒ වෙන කවුරුවත් නෙමෙයි නක්. අත දික් කළා මාක්ගේ උරේ සල්ලලා. දැන් මෙයාලා දැක්ක ගමන් වේරුණත් ඇති කියලා වතුරටත් පැනලා පීනගෙන කොහොම හරි එකට යනවා. මාක්ටත් හිතා ගන්න බෑ. මෙයාලා මාක්වත් කොහොම හරි ඇදගෙන එනවා. ඒ වුණාට ෂින්ට බීනන්න දන්නේ නැහැ. ඒක නිසාම බයෙක් ගැහි ඒ පාරුවට වෙලාම ඉන්නවා. පිටිපස්සේ නකුත් ඉන්නවා. නක් ඇවිල්ලා ෂින්ව අල්ලනවත් එක්කම කොහෙන් පීනන්න පුළුවන් වුණත් දන්නේ නැහැ. වතුරට පැනලා ෂින් එකම කොහොම හරි ගොඩට එනවා. මාක්ට තාම ෂොක්නේ. එයා ඒත් වයිෆ්ට අතහරන පාටක් නැහැ. වයිෆ්ටත් කතා කරනවා. ඒක දැකලා හොඳටම බය වෙච්ච මේ කට්ටිය මාක්ට දෙකක් දීලා ඩවුන් දාලා එහම පන්සලකට ගොහ දෙකන් එනවා. පන්සලේ හාමුදුරුවෝ පිරිත් නූල් වලින් වට කළ රවුමක් වගේ හදලා ඒකේ මැද හතර දෙනාම ඉන්නවා. හාමුදුරුවෝ කියන "කොයි වෙලාවත් මේකෙන් එළියට යන්න එපා. එයාට මේක ඇතුළට එන්න බෑ" කියලා. එතකොට මේ හැරේ නක් හොල්මනක් එනවා. ඒක දැකලා මාක් කොහොම හරි නක් ගාවට යන්න හදනවා. ඒ වුණත් මෙයාලා අල්ලගෙන යන්න දෙන්නෙම නැහැ. හාමුදුරුවෝ කියනවා "තාත් ඔය පිරිත් පැන් ටික දෙන්න." එහෙම කියලා පිරිත් පැන් ගහන්න පටන් ගන්නවා. ටික වෙලාවක් ගහගෙන යද්දී මාක් තල්ලු කරපාට පිරිත් පැන් ඔක්කොම ටික හැලනවා. ඒක දැක හාමුදුරුවෝ "අවුලක් නැහැ. ෂින් අර හාල් ටික දෙන්න." ඒ වෙලාවේ ෂින් ඒ හාල් ටික කුරුල්ලොන්ට කන්න දෙනවා. ඒකට පුවක් "තමුසට පිස්සුදොයි මේ හොල්මනක් ඉන්න වෙලාවේ කුරුල්ලොන්ට කන්න දෙන්න." එමෙල පයින් එක්කුත් ගහනවා. මේ වෙලාවේ මාක් කොහොම හරි යන්නමයි try කරන්නේ. බොහොම අමාරුයි මෙයාව අල්ලගෙන ඉන්නේ. හාමුදුරුවෝ කියනවා "ඒකට කමක් නැහැ. මේ පිරිත් නූල තියනවානේ. ඒක ඇතුළට එන්න කියලා හිතන්නවත් බෑ." එහෙම කියලා කට්ට වැවෙනවා මාක් ගාව පයින් පාරට. හාමුදුරුවෝගෙන් තොප්පොයි ගයි කකුල මුලම. එයාට දැන් මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. කොහොම හරි හාමුදුරුවෝණන් ජනේලෙන් පැනලා එතනින් escape වෙනවා. මේ හතර දෙනා අතේ මාට්ටු. හතර දෙනාම පිරිත් නූල් වලින් ගැට ගහලා වගේ. මාකුත් නක්කින්න පැත්තට යන්න හදනවා. ඒ වුණත් මේකට යන්න දෙන්නෙම නැහැ. අනිත් පැත්තට යද්දි ඒක පාටම දොර අරගෙන එනවා. ඒත් හොල්මනක්නේ. ඒව දැකලා හොඳටම බය වෙනවා. ඒ තම අපි යාළුවනේ අපිට යන්න දෙනවකෝ එහෙම කියලා කියද්දි ඒ උ තොරා වගේ වගේ බලාගෙන ඉන්නයි ඉතින් කිව්වොත් මේවා තල්ලු කරත් එක්කනේ එහෙම්මම මේ කටේ දඟල ගැටි ලියා ගන්න කියලා ගිහින් ඒගේ ඇඟ උඩට වැටෙනවා මෙයා කෑ ගහනවා මේ බලන ඒ කෑ ගහන්නේ පිරිත් තුන වැදුන නිසා කියලා කියද්දි තමසල තුනා මෙහෙම ඇඟ උඩට ඉදියොත් කොහොමද කෑ ගන්න තු ඉන්නේ නැගිටපල්ලා කියලා කොහොමද නැගිටවල දීපුවක් අහනවා ඇයි කට නක්වාගේ පිරිත් තුන වැදුනට මොකුත් වෙන්නේ නැත්තේ කවුද කිව්ව මං හොල්මනක් කියලා එහෙනම් කොහොමද තමසල මේ මුද්ද එතකොට ෆ්ලෑෂ් බෑක් එක කියන්නේ तो रत्तरंग वैनिक मुद्दा तीनों के लिए क्यों आने एक आस करला शेप के तनियंगी है को हमारे मिनी वाला तिब्बत नहीं ये मुद्दा आ रखे ना पश्चात तो तोरने दिबोगाक सेटों ना के लिए ज्वाइन होने ये वाले ये मुद्दा हो रखा कराने की हैं तो ये होल मनाक नेवी के लिए कॉन्फर्म होना ये तेरे तो मेल टमाटर के ने नाक गया ने बच्चों नाक को देखे वाला वाला दिता माए नाक पीटी पसंद क्या गहने मैं आला तारे टपैला मेहट टपैला कोहो महारे बेतने पैनला यान्ना हाथना ये उनाटा नाक यान्ना देने मन है ये तो मैं आप सेट्टे के महानवा ऐ पिंकी अम्मा मेरू कीला ऐतोरता मैं क्या ने ऐतर मारला न है या तमा बीला वातुरे बैठला थी इन्ने काट्टी हिदा के मैं मेरू कीला ऐतर मैं काटा थीरी हरवत करला न है कावत मरा न हदलवत न है हेमो बायोनाट मैं टकरान दिया कुत न है ने मैं बागा बालांग इदल तीन माक के न काम द मैं ला रही टैनवा में टैनवा और नाक में कटे पैना गाना दिन ने मन है द माक माकुत मुलदी अन्न हदुवत पस्से याट मावने ओनी एहम कीला नक लंगट में आनवा एका तैसल कंदुल पेरा के न नाकुत अत दिक्कल कंदुल पिहिदला ऐ अंडान्ने किला हनवा ए वगेम नाक यार कोच्चर आदरेदि करादि किला කියනවා ඒක නිසාම ඔයා වෙනකම් මං හිටියේ කිලත් කියනවා ඒ වගේම මාකුත් කියවනේ එයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා ඒකත් කියලා ගොඩක් දුක් වෙනවා ඒ දේවල් නිසාමලු මම හොල්මනක් කියලා කිව්වෙත් නැත්තේ කියලා කියනවා ඒකට මාක් ට්විස්ට් එකක් දෙනවා ඇත්තටම මම මෝඩෙක් තමයි ඒ වුණාට ඔයා හොල්මනක්ද නැත්තේ කියලා දැනගන්න තරම් මම මෝඩෙක් නෙවෙයි කියලා කියනවා අර මැරිච්ච ෂර්ට් කියන කතාව කිව්වනේ අන්න එවල මෙයාට පොඩි සැකයක් ඇවිත් තියෙනවා එවල යාළුවෝ ටිකක් යවලා ඉන්න කියලා එයා පල්ලහට යනවනේ ඒ ગેප් එකේ මෙයා කකුල් දෙක අතරින් මාක්ක බල්ලා තියෙනවා ඊට පස්සේ එයා දැනගෙන තියෙන්නේ ඇත්තටම හොල්මනක් කියලා ඒ වුණත් එයා මේ දේවල් දරාගෙන කොහොම හරි බඩියක තිබෙත් ගෙදරට පිටිපස්සේනේ ඒක හාරලා බදාගෙන අඬනවත් එක්ක ඒක තමයි නෝන අහන්නේ එයි මේ ෂර්ට් එකේ මඩ ගෑවිලා තියෙන්නේ කියලා ඒ මඩ වැදිලා තියෙන්නේ එයා බඩියක බදාගෙන අඬපු නිසා හොල්මනක් වුණත් එයා නෝනට ආදරේ එහෙමම දැන් මොකුත් නෝන ගානට මොකුත් දන්නේ නැති ගානට එයා නක් එක්ක ගිහින් ආදරෙන් කතා කරනවා. ඒ වගේම මක්ටත් එයා වතහල යන්න අදහසක්ම නැහැ. මොකද එයාට පණ වගේ ආදරෙයිනේ. ඒ වගේමයි මාකුත්. ඒක නිසාම හොල්මනක් වුණත් කමක් නැහැ. එයාත් එක්කම ජීවත් වෙන්න මෙයා තීරණය කරනවා. ඒ වගේම යාළුවොත් මෙයාගේ ආදරේ බලලා යාළුවාටත් පට්ට දුකයි. ඒ වගේම මේ දෙන්න කතා වුණාන එකට ඉමු කියලා ඉස්සරහටත් එකටම ජීවත් වෙනවා. අවසාන කොටස් වල වෙන්නනවා. නක් යකෙක්නේ. ඉතින් එයාගෙන් එක එක වැඩක් ගන්නවා. පන්සලේ උළුවත් දුකද කැඩලා ටකින් ඒක හයි කරන්න කියනවා දැන් කටයුතු නක් කියන්නේ යකෙක් කියලා ගානක්වත් නැහැ එයාලත් එක සෙල්ලම් කරනවා ගොඩක් සතුටින් කාලය ගත කරනවා ඒත් එක මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා කොහොමද ෆිල්ම් එක ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඒ වගේම මම කොහොමද කරේ කියන එකත් යටින් කමෙන්ට් කරන්න ෆිල්ම් එකට කැමති නම් ලයික් එකක් දාන්න ඒ වගේම මේ වගේම තව ෆිල්ම් සෙට් එකක් ඕන නම් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ පීනක් කියලා ෆිල්ම් එකක් ඇති අනිවාර්යෙන් ක්ලික් කරලා බලන්න එහෙම නැත්නම් මම මේ කතා කරන වෙලාවේ පොප් අප් එකක් එයි ඒ ක්ලික් කළාත් ගිහින් බලන්න පුළුවන් හරි අපි තව හොඳ මූවි එකක් මුණ ගැහෙමු Thank you.